රජයේ වශයෙන් රජයේ වගකීමක් තිබෙනවා. සියලුම අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ කළුකඩ මිල ගණන් වලින් තොරව සාධාරණ මිල ගණන් යටතේ රට පුරාම බෙදාහැරීම සඳහා විධිවිධාන සලස්සන්න. සමහර අය මූණු පොත්වල දාන තරම් කඩිනමින් තීන්දුව తీරන ගන්න බෑ. මක්නිසාද යත් මේ විවිධ අංශවලට මේවා විවිධ ආකාරයට බලපාන නිසා ඒ පිළිබඳ අදාළ රාජ්‍ය ආයතන පුද්ගලිකාංශයේ සමග සාකච්ඡා කරමින් තමයි ආණ්ඩුව වලට තීන්දු වලට එන්න ඉඩ තිබෙන්නේ. දැන් බැරි වෙලාවත් සියල්ල නතර කළොත් භාණ්ඩ අපේ රටට අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ බොහොමයක් ආනයනය කරනවා. වරාය වැහුවොත් රේගු දෙපාර්තමේන්තුවේ වැඩ නතර වුණොත් එතකොට භාණ්ඩ රටට ගේන්න බැරි වෙලා භාණ්ඩ හිඟියක් ඇති වෙලා මිනිසුන්ට එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාම පිළිබඳ ගැටලුවක් මතුවෙනවා. ඊළඟට වරායයි රේගුවයි විවෘතව තිබුණත් හරියන්නේ නැහැ. වරායෙන් භාණ්ඩ නිදාස් කර ගැනීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විසින් ඒවායේ ගුණත්වය තහවුරු කරන්න ඕනේ. එතකොට ප්‍රමිති ආයතනයේ නැති වුණොත් ඒ තියෙන භාණ්ඩ එළියට ගන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. සියලුම ප්‍රමාණ කටයුතු නතර කළාම මෙතුමන්ලට මේ ආයතනවලට වැඩ කරන සේවකයෝ ගෙන ගන්න බෑ. ඒන සේවකයන්ට ප්‍රමාණ පාසුකම් සපයන්න වුණොත් හා සේවකයන්ට අතිරේක ගෙවීම් කරන්න සිද්ධ වෙනවා. ඊළඟට වෙළඳපොළ තුල භාණ්ඩ පැටවුම් බෑම් යනාදී කාර්ය සඳහා එදිනෙදා වැඩ කරන කම්කරුවෝ විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා මෙවැනි තත්ත්වයන් තුල රටට ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සාධාරණ මිලට රට පුරා බෙදාහැරීම සඳහා දැන් රජයත් මැදිහත් වෙලා මේ ආයතන සමග යම් යම් ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඒ අනුව සෑම දිනකම උදෑසන 6 සිට පස්වරු 2 දක්වා පිටකොටුවේ තොග වෙළඳසැල වෙළඳ අංශ විවෘතව තබන්නට එකඟතාවය පළ කරලා තිබෙනවා මෙම ආයතන. සෑම දිනකම අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස සලකලා පෙරවරු 6 සිට පස්වරු 2 දක්වා පිටකොටුවේ තොග වෙළඳපොළ සක්‍රීය ලෙස ක්‍රියාත්මක වෙනවා. ඔවුන් ඉල්ලා සිටිනවා ඒ සඳහා අවශ්‍ය සහායක් වශයෙන් සේලූම නැව් සමාගම්වල නියෝජිත ආයතනත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වාණිජ බැංකුත් විවෘතව තබන්නට කියලා නැත්නම් ඒ අවශ්‍ය ගණදෙනු දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ගණදෙනු පියව ගැනීම අසීරු වෙන නිසා. එනිසා තමන්ගේ ගණදෙනුකරුවන්ගේ යහපත වෙනුවෙනුත් රටේ ජනතා අවශ්‍යතාවය වෙනුවෙනුත් ඒ නැව් නියෝජිත ආයතන සහ වාණිජ බැංකුකරුවන් විශේෂ අවධානය යොමු කරන්නට කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ තියෙන ප්‍රශ්නය සම්බන්ධයෙන් සමහර භාණ්ඩවල තහනමක් තිබෙන නිසා කහ සහ උදුවල හිඟයක් පවතිනවා. ඒ පිළිබඳ හෙට දිනේ රැස් වෙන කැබිනට් මණ්ඩලයේදී මම කරුණු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. දැනට තොග ලබා ගැනීම පිළිබඳ ප්‍රමාණවත් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ තොග තිබෙන බවට සහතික වීමක් මේ සියලුම ආයතන කරනවා. ඔවුන් විසින් භාණ්ඩ තොග ගෙනල්ලා රැස් කරලා තබාගෙන තියෙන්නේ. එනිසා භාණ්ඩ හිඟියක් පිළිබඳ අනියත බියක් ඇති කරගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම භාණ්ඩ තොග අනවශ්‍ය ලෙස රැස් කර තිබීම අවශ්‍ය වෙන්නේ නැහැ. ලොකු ලුණු වගේ සමහර භාණ්ඩවල මිල ඉදිරි තොග විශාල වශයෙන් ලැබෙන විට පහත වැටෙන්න නියමිතව තිබෙනවා. දැන් විශේෂයෙන් මේ අපි පවතින මිල ගණන් පිළිබඳ සතොස එදිනෙදා පවතින මිල ගණන් පිළිබඳ මාධ්‍ය හරහා මිල ගණන් දැනුම් දීමක් කරනවා. අපි සිල්ලර වෙළඳ ව්‍යාපාර ආයතනවලින් ඉල්ලා සිටිනවා. මේක ජාතික ව්‍යසනයක් පිළිබඳ අවස්ථාවක් වෙන නිසා භාණ්ඩ තොග සංගවා තැබීම්, භාණ්ඩ අධික මිලට විකිණීම්, භාණ්ඩ තබාගෙන නැතැයි කීම් වැනි කරුණු පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ වැරදි සහගත වෙන නිසා අපේ වෙළඳ අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට වැටලින් කරන්නට සහ පාරිභෝගික ආරක්ෂණ පනතට අනුව වැරදිකරුවන් වෙන අයට නඩු පවරන්ට අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම නිරෝධායන පනතෙත් තිබෙන විධිවිධාන වලට අනුව මෙවැනි වසංගත තත්වයකදී විවිධ ක්ෂේත්‍රවල අයට විරුද්ධව කටයුතු කිරීම සඳහා නීතිමය ඉඩ ප්‍රස්ථා තිබෙන බව අපි සඳහන් කරනවා. බොහොමයක් ව්‍යාපාර ආයතන තමන්ගේ ගණදෙනුකරුවන්ට සුපුරුදු අයට පුළුවන් තරම් සාධාරණ මිලට භාණ්ඩ ටික ලබලා දීලා තමන්ගේ ගණදෙනුකරුවාගේ දිගුකාලීන සම්බන්ධතාවය ආරක්ෂා කරගන්න ක්‍රියා කරයි කියලා අපි විශ්වාස කරනවා.